සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා CREATIVEARTLK YouTube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ Adobe Premiere වල අපි video edit එකක් කරන්න ගන්න කලින් අපි හදාගත යුතු settings ටිකක්. ඉතින් මම මේ settings ටික ඔයාලට 1 by 1 explain කරනවා. ඉතින් ඔයාලට decide කරන්න පුළුවන් මේ features ඔයාලට ඕනේද සහ මේ features ඕනේ නැද්ද කියන එක මත ඔයාලට මේක disable enable කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු දාද episode එකට යන්න කලින් හැමෝටම මතක් කරනවා අපිව subscribe කරලා නැත්නම් Then my subscribe karana. It in wallet Adobe Premiere, Photoshop, Sahab, Tawad, Goda tutorials, CREATIVEARTLK channel again, Balag anime, Sahai gana anime, Hekiava, Tino, it in Apiamu video again. මම මේ විදිහට Adobe Premiere software එක open කරගෙන තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම double check කරලා බලන්න. මම මේ කතා කරන option සමහර activate කරගන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම අපි activate කරගන්න ඕන. ඒක සමහර වෙලාවට අපේ live saving switch on එකක් වෙනවා. ඉතින් මම මුලින්ම කරන්නේ edit වලට යනවා. Edit වල පහතරම ගියහම අපිට මෙතන preference කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේකේ මම general වලට යනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහේ window එකක් බලා ගන්න පුළුවන්. මේකේ තියෙන මේ සමහර menus වල තියෙන features අපි active කරගන්න ඕන. එහෙම නැති වුණොත් සමහර වෙලාවට ඒක අපිට edit වලදී ලොකු පාඩුවක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. Right මම මුල්ම ටැබ් එකට යනවා general කියන ටැබ් එකට. General කියන ටැබ් එකේ වාට මෙතන බලා ගන්න පුළුවන් add startup කියලා option එකක් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් Adobe Premiere එක start කරද්දී ඔයාලා දකින්නවනේ recent file පෙන්නනවා. ඉතින් මේක වාට තවදුරටත් අවශ්‍ය නැත්නම් ඔයාට හැකියාව තියෙනවා මෙතන add startup එකේ drop down එක select කරලා මෙතන open most recent එක දාන්න. Open most recent එක දැම්මට පස්සේ වෙන්නේ ඔයා Adobe Premiere icon එක double click කරපු ගමන්ම ඔයා අවසන් වරට කරපු ප්‍රොජෙක්ට් එක ඩිරෙක්ට්ලිම Adobe Premiere එකෙන් ඕපන් වෙනවා. එතනදී තවදුරටත් මෙතන හෝම් ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැහැ. ඉතින් මෙතන මගේ හැටියට නම් හෝම් ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕන. ඒක මට ලේසි කියලා මම හිතනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පහතින් බලා ගන්න පුළුවන් බින්ස් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. මේ සෙක්ෂන් එක මොකක්ද? ඊට කලින් මම බින් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට එක්ස්ප්ලেইন කරන්න. බින් එකක් කියන්නේ අපි ප්‍රොජෙක්ට් පැනල් එකේ ෆෝල්ඩර්ස් හදන්නේ. මෙන්න මේක තමයි බින් කියන්නේ. ඉතින් අපිට new item menu එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ create a new bin කියන option එක. ඉතින් bin එක ගැන කතන්දරේ මොකක්ද? Bin එකක් double click කරාම මොන action එකද process වෙන්න ඕන කියන එක අපිට මෙතනින් decide කරන්න පුළුවන්. ඉතින් මෙතන double click එක ඉස්සරහෙන් drop down එකක් තියෙනවා මම මේක select කරනවා. මෙතන first option එක බලා ගන්න පුළුවන් open in new window කියන එක. ඒ කියන්නේ bin එකක් අපි double click කරපු ගමන් ඒක අලුත් new window එකක් විදිහට pop up වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. Second option එකෙන් අපිට පුළුවන් වෙනවා open in place. ඒ කියන්නේ අලුත් window එකක්වත් අලුත් tab එකක්වත් open වෙන්නේ නැහැ. ඒ fold එකම එතනම අපිට open කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති open new tab කියන එක. ඒ කියන්නේ අපි bin එකක් නැත්නම් fold එකක් double click කරපු ගමන්ම අපි ඉන්න panel එකේම අලුත් tab එකක් open වෙලා අපි ඒ double click කරපු fold එකේ options ටික නැත්නම් ඇතුලේ තියෙන දේවල් ටික ඒ ටැබ් එක හරහා යූස් කරන්න පුළුවන්. අපි හිතමු අපි ෆෝල්ඩර්ස් 10ක් විතර ඕපන් කරනවා කියලා. ඒ වගේ අවස්ථාවකදී ටැබ්ස් 10ක් ක්‍රියේට් වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ ඕපන් නිව් ටැබ් කියන එක ටිකක් හරදරයි. ඉතින් මම නම් යූස් කරන්නේ මෙතන ඕපන් ඉන් ප්ලේස් කියන එක. මම ඊට කලින් යූස් කරා ඕපන් ඉන් නිව් වින්ඩෝ කියන එක. ඉතින් මට හිතුණා මගේ එඩිට්ස් වලදී මේ ඕපන් ඉන් ප්ලේස් කියන එක ඊට වඩා පහසුයි කියලා. ඒ වගේම තමයි අපි හිතමු අපිට ඕන අපි ෆෝල්ඩ් එකක් ඩබල් ක්ලික් කරාම නිව් වින්ඩෝ එකක් විදිහට ඕපන් වෙන්න. ඒක අපිට පුළුවන් control key එකට bind කරන්න. ඒ කියන්නේ control key එක press කරගෙන fold එක double click කරොත් අලුතෙන් window එකක් විදිහට open වෙන්න settings එක හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි alt එක press කරගෙන double click කරොත් අපිට පුළුවන් open new tab කියන option එක select කරන්න. ඉතින් මම හිතනවා මේකත් ඔයාලට අත්‍යවශ්‍ය feature එකක් වෙයි. ඊට පස්සේ මෙතන projects කියන window එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු අපි එක project එකක් කර කර ඉන්නවා. අපිට කලින් කරපු project එකක මොකක් හරි දෙයක් ගන්න ඕන. නැත්නම් ඒ project එක refer කරන්න ඕන. ඒ වගේ අවස්ථාවලදී අපි Premiere එක ඇතුලේ ඉද්දී ඒ project එක අපි double click කරොත් windows වලදී ඒක මොන විදිහටද ඕපන් වෙන්න ඕන. මෙතන ඔයාලට පේනවා ඇති open new tab කියලා තියෙනවා. නැත්නම් අපිට මෙතන පුළුවන් open new window කියන එක දාන්න. ඉතින් මම නම් use කරන්නේ open new tab කියන එක. එතකොට අපේ timeline එකේම තව tab එකක් විදිහට අපේ ඒ project එක open වෙනවා. ඊට පස්සේ මම කතා කරන්නේ appearance tab එක. මේ tab එකත් ටිකක් විතර වැදගත් tab එකක්. ඒකේ reason එක තමයි අපිට මේ interface එක light mode ද නැත්නම් dark mode ද කියන එක decide කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම නම් mobile phone එකක් computer
කම්පියුටර් එකක් වෙබ් බ්‍රවුසර් එකක් යූස් කරද්දී ඩාර්ක් මෝඩ් කියන එක අතිශය යූස් කරන කෙනෙක්. ඒකට රීසන් එක තමයි අපි මේ ඩිවයිස් එක ගොඩ වෙලාවක් ඉන්නවා. මේ ඩාර්ක් මෝඩ් එක අපේ ඇස් වලට පහසු වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මම විශ්වාස කරනවා හැමෝම Adobe Premiere Dark එක යූස් කරනවා ඇත්තේ. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ ස්ලයිඩ් එක හෙට මෙහෙට කරලා මේක ලයිට් ග්‍රේද නැත්නම් ඩාර්ක් ද කියන එක ඩිසයිඩ් කරගන්න. ඊට පස්සේ මම යනවා ඔඩියෝ කියන ටැබ් එකට. ඔඩියෝ කියන ටැබ් එකෙත් මට මෙන්න මේ ෆීචර් එක අත්‍යවශ්‍ය වෙනවා. ඒ තමයි ප්ලේ ඔඩියෝ වයිල් ස්ක්‍රබින් කියන එක. මේ ටික එක මම ඇක්ටිව් කරනවා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ අපි ටයිම්ලයින් එකේ ප්ලේ හෙඩ් එක මේ විදිහට ඇදගෙන යනවා කියනකෝ. එතකොට අපි ප්‍රීවියු එක පෙන්නනවත් එක්කම අපිට ඔඩියෝ එකේ සවුන්ඩ් එකත් ඇහෙනවා. මම හිතනවා මේකත් සමහර වෙලාවට වාට අත්‍යවශ්‍ය ෆීචර් එකක් වෙයි සමහර වෙලාවට ඕනේ නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්නේ ඔඩියෝ හાર્ඩ්වෙයා ගැන. මේ ටැබ් එකත් අතිශය වැදගත් ටැබ් එකක්. අපි හිතමු ඔයාගේ කම්පියුටර් එකට නැත්නම් වර්ක් ස්ටේෂන් එකට ඔයා ඔඩියෝ මොනිටර් එකක් හරි සබ්වූෆර් එකක් හරි කනෙක්ට් කරලා තියෙනවා කියලා. ඒත් එක්කම ඔයා හෙඩ්ෆෝන් එකකුත් කනෙක්ට් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි Adobe Premiere වල වැඩ කරද්දී Windows වලින් මෙන්න මෙතනින් ඔයාගේ ඔඩියෝ අවුට්පුට් එක වාසිලෙක් කරලා තියෙන්නේ හෙඩ්ෆෝන් එකට. හැබැයි Adobe Premiere එකෙන් හෙඩ්ෆෝන් එකෙන් නෙමෙයි ප්ලේ වෙන්නේ සබ්වූෆර් එකෙන්. මේක අපිට කරෙක්ට් කරගන්න පුළුවන්. මෙතන ඩිෆෝල්ට් අවුට්පුට් කියන එක වෙනස් කරලා. මෙතන ඉස්සරහින් ඩ්‍රොප් ඩවුන් එකක් තියෙනවා මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ අවුට්පුට් ඩිවයිස් හැම එකක්ම මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඕන හෙඩ්ෆෝන් එක නම් හෙඩ්ෆෝන් එක තෝරලා දෙන්න. එතකොට Adobe Premiere වල ප්‍රොජෙක්ට් එක ප්ලේබැක් වෙන්නේ ඔයාගේ හෙඩ්ෆෝන් එක හරහා. ඒක ඔයාට මෙතනින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්නේ ඔටෝ සේව් කියන ටැබ් එක. මේක අතිශය වැදගත්. මේක ලයිව් සේවින් ටැබ් එකක්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් පුරුදු වෙලා නැහැ ප්‍රොජෙක්ට් එක කර කර ඉද්දි සාමාන්‍යයෙන් විනාඩි 10න් 10ට විනාඩි 5න් 5ට සේව් කරන්න. මට නම් ඒ පුරුද්ද තියෙනවා. සාමාන්‍යයෙන් මොකක් හරි වෙනසක් කරොත් මම කන්ට්‍රෝල් S එක ප්‍රෙස් කරලා මගේ මේන් ප්‍රොජෙක්ට් එකට ඒක සේව් එකක් දෙනවා. ඉතින් එහෙම සේව් කරන්න අමතක වෙන ඇයට මේ ඔප්ෂන් එක අතිශය වැදගත්. මේ ඔප්ෂන් එකේ නම තමයි ඔටෝමැටිකලි සේව් ප්‍රොජෙක්ට්ස්. මේ ටික එක අනිවාර්යෙන් ඇක්ටිව් කරගන්න. මේක ලයිව් සේවින් ටික එකක්. මෙතන ඔයාලට පේනවා ඇති ඔටෝමැටිකලි සේව් එවරි 10 මිනිට්ස් කියලා තියෙන්නේ. මේක ඩිෆෝල්ට් එන්නේ බන්ට මතක විදිහට 15. මෙතනදී මම 10 දීලා තියෙන්නේ. ඒ කියන්නේ විනාඩි 10න් 10ට මගේ ප්‍රොජෙක්ට් එක ඔටෝමැටිකලි සේව් වෙනවා. හැබැයි මේ ප්‍රොජෙක්ට් එක ඔටෝමැටිකලි සේව් වෙන්නේ මම සේව් කරපු මේන් ෆයිල් එකට නෙමෙයි. Adobe Premiere විසින් ඔටෝ සේව් කියලා වෙනම ෆෝල්ඩ් එකක් හදලා ඒකට තමයි මේ විනාඩි 10න් 10ට අපේ ප්‍රොජෙක්ට් එක සේව් කරන්නේ. ඉතින් කල්පනා කරලා බලන්න අනිවාර්යෙන්ම මේ ෆීචර් එක අතිශය වැදගත් වේ. ඒ වගේම තමයි මිනිමම් ප්‍රොජෙක්ට් වර්ෂන් කියන එක. ඒ කියන්නේ ඔටෝ සේව් ෆෝල්ඩ එක ඇතුලේ වර්ෂන්ස් 20ක් වෙනකන් මෙතනදි සේව් ෆයිල්ස් හැදෙනවා. ඉතින් මේක ඔයාට වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. ඉතින් එතන ඔයාට choices තියෙනවා 20ක්. ඒ 20 ඇතුළතදී ඔයා කරපු යම් කිසි වෙනස්කමක් සහ මොකක් හරි progress එකක් තියෙන ෆයිල් එකක් අපිට open කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කතා කරන්නේ මෙතන graphic කියන ටැබ් එක. graphic කියන ටැබ් එකේ මෙන්න මේක අපිට අතිශය වැදගත්. අපි හිතමු lower third එකක් හරි title එකක් හරි අපේ edit එකට අපි import කරනවා කියලා. ඒ වගේ අවස්ථාවලදී ඒ lower third එකේ තිබ්බ original font එක අපේ machine එකේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙලාවකදී machine එකට ඕන font එක තමයි ඒකට replace කරන්නේ. ඉතින් අපිට ඕන නම් අපේ custom font එකක් නැත්නම් අපේ lower thirds වලට match වෙන font එකක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ font එක මෙතනින් default select කරන්න. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති missing font replacement. මේ drop down එක select කරලා ඔයාලට පුළුවන් කැමති font එකක් තෝරන්න. එතකොට අර අදාළ original font එක නැත්නම් අපි මෙතන select කරපු font එකෙන් තමයි ඒක රීප්ලේස් වෙන්නේ. ඊට පස්සේ මම යනවා මීඩියා කෑෂ් වලට. මීඩියා කෑෂ් එක අතිශය වැදගත්. මම මුලින්ම ඔයාලට පුංචි අයිඩියා එකක් දෙන්නම් කෑෂ් කියන්නේ මොකක්ද කියලා. කෑෂ් කියන්නේ සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකේ වැඩ කරද්දී අපේ වැඩ ස්පීඩ් කරගන්න computer science වල හැදිච්ච algorithm එකක්. example එකක් විදිහට windows operating system එකෙත් මේක use කරනවා. අපි හිතමු අපි මොකක් හරි mp3 file එකක් open කරා කියලා. ඒක open කරාම මේකේ cache එකක් හදා ගන්නවා. ඒකට reason එක තමයි next time අපි මේ mp3 file එක run කරද්දී computer එකට හැකියාව තියෙන මේ cache file එක උපයෝගී කරගෙන අපිට tag ගාලා mp3 file එක launch කරන්න. ඒ වගේම තමයි windows වල ඕනම දෙයක් folders වෙන්න පුළුවන්, images වෙන්න පුළුවන් මේ හැම එකකටම අදාළ cache create කරගන්නවා. ඉතින් ඒ ඇල්ගොරිදම් එක Adobe Premiere වලත් තියෙනවා. Adobe Premiere වලදී අපි වැඩ කරන ප්‍රොජෙක්ට්ස් ස්මූත් රන් කරන්න, ප්ලේබැක් එක ස්මූත් වෙන්න, එතකොට ටයිම්ලයින් එක ස්මූත් කරගන්න, මීඩියා ලෝඩින් එක ස්මූත් කරගන්න, මේ වගේ වැඩවලට මීඩියා කෑෂ් ක්‍රියේට් කරනවා. ඉතින් අපිට හැකියාව තියෙනවා මෙන්න මේ සෙක්ෂන් එකෙන් ඒ කෑෂ් ෆෝල්ඩ් එක සිලෙක්ට් කරන්න. ඒ වගේම පරණ කෑෂ් ඩිලීට් කරන්න පුළුවන් මෙතන බටන් එක සිලෙක්ට් කරලා. ඉතින් මම හැමෝටම යෝජනා කරනවා සාමාන්‍යයෙන් අපි හිතමු වාට මැකනිකල් හાર્ඩ් ඩ්‍රයිව් එකකුයි SSD එකකුයි දෙකක්
තියෙනවා කියලා. ඉතින් මේ cache file එක ඔයාගේ speed ම drive එකට දෙන්න. එතකොට වාට ටිකක් smoothly වැඩ කරගැනීමේ හැකියාව තියෙනවා. Example එකක් විදිහට වාට cache file එක තෝරන්න කරන්න තියෙන්නේ මෙතන browse කියන එක select කරන්න. ඉතින් normally මම නම් මෙතන මගේ partition එකක cache කියලා folder එකක් හදාගෙන ඔයාලට පේනවා ඇති මෙතනදී caches වලට මම වෙනම folders හදලා තිනවා Photoshop DaVinci Premiere කියලා මම Premiere එකේ මෙතන 01 කියලා හදලා මේ cache folder එක මෙතනට තෝරලා දීලා තිනවා ඒ වගේම මම මේක close කරනවා close කරලා ඔයාලට මෙතන පහතින් බලා ගන්න පුළුවන් media cache database කියලා මේක මම browse කරලා තියෙන්නේ cache කියන folder එකේ Premiere වල මෙන්න මේ second fold එකට අන්න ඒ විදිහට ඔයාලඟ තියෙන speed ම drive එකකට මේ cache create කරගන්න එතකොට ඔයාට smoothly වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි වැඩක් කරද්දී අපිට අනවශ්‍ය cache වගේම අවශ්‍ය cache උත් හැදෙනවා. අපි හිතමු අපි මීට මාස 5කට විතර කලින් කරපු project එකක cache file තාම computer එකේ තියෙනවා කියලා. ඉතින් ඒක ලොකු අපරාධයක්නේ. අපේ hard drive එක full වෙන එකනේ වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ cache file automatically delete වෙන්න හදන්න. නැත්නම් ඔයාට පුළුවන් ඒක manual delete කරන්න මෙතනින්. Automatically delete karana na menna me tick ekak active karana automatically delete cache file older than 15 day ekeni davas 15k parana cache file automatically premiere software ekak visinma clear kirimak karana ඊට පස්සේ මම කතා කරන්නේ මෙතන memory කියන tab එක memory කියන tab එකත් අතිශය වැදගත් ඒකට reason එක තමයි අපිට මෙතනින් හැකියාවක් තියෙනවා Adobe Premiere Pro එකට අපේ RAM capacity එකෙන් කොච්චරක්ද wen කරන්න කියන එක decide කරන්න මෙතනදී ඔයාලට පේනවා ඇති මගේ total RAM capacity එක 32GB මෙතන මම Premiere එකට wen කරලා තියෙනවා 26ක් මම Premiere තුල වැඩ කරද්දී හැක් සම්පූර්ණයෙන්ම නිදහසේ ප්‍රීමියර් එක ඇක්සස් කරනවා ඊට අමතරව මම තව ඇප් එකක් යූස් කරනවා නම් ඒකට ෆ්‍රී 6GB මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි අපි හිතමු ප්‍රීමියර් එකට මෙච්චර වැඩි කියලා අනිත් ඇප්ලිකේෂන් උත් අපි ලොන්ච් කරනවා කියලා ආෆ්ටර් ඉෆෙක්ට්ස් හා ෆොටෝෂොප් වගේ දේවල් එතකොට අපිට මෙතන අනිත් ඇප්ස් වලට යූස් කරන්න ඕන RAM එක වැඩි කරන්න ඕන නම් මෙතන අගය වෙනස් කරන්න අපි හිතමු මෙතනට 15ක් දෙනවා කියලා 15 දීලා මේ විදිහට පිටර ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ප්‍රීමියර් එකට ඇක්සස් කරන්න පුළුවන් GB 17ක් වගේ. ඉතින් මම මෙතන තියෙන ඩිෆෝල්ට් ගානම දෙනවා. මම 6 ටයිප් කරලා මෙතන ඒක රීසෙට් කරගන්නවා. ඊට පස්සේ මම කතා කරන්නේ මෙතන ටයිම්ලයින් කියන ටැබ් එක. මේක අතිශය වැදගත් ටැබ් එකක් කලින් ටැබ්ස් වගේම. ඉතින් මෙතන ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් වීඩියෝ ට්‍රාන්සිෂන්ස් ඩිෆෝල්ට් ඩියුරේෂන් කියලා. ඒ කියන්නේ අපි හිතමු අපි වීඩියෝ එකකට ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරනවා කියලා. ට්‍රාන්සිෂන් කියන්නේ Adobe Premiere වල දෙන ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන්. ඉතින් මේ ට්‍රාන්සිෂන් එකේ ඩියුරේෂන් එක කොච්චරක් වෙන්න ඕනද කියලා අපිට මෙතනින් ඩිසයිඩ් කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරාම අපිට ඒක මැනුවල් පොඩි කරන්න සිද්ධ වෙනවා. ट्रांसिशन එක ලොකුයි නම් ඉතින් ඒක අපිට අපේ වැඩ අනුව මෙතනදී හදා ගන්න පුළුවන්. ඔයාට ටිකක් දිගට ට්‍රාන්සිෂන් එක ඕන නම් ඔයාට පුළුවන් මෙතන ෆ්‍රේම්ස් ගන්න වැඩි කරන්න. ඒ වගේම ෆ්‍රේම්ස් වගේම මෙතන සෙකන්ඩ්ස් උත් තෝරන්න පුළුවන්. මම මෙතන දීලා තියෙන ෆ්‍රේම්ස් 5ක්. එතකොට ට්‍රාන්සිෂන් එක ඇප්ලයි වෙන්නේ ෆ්‍රේම්ස් 5කට විතරයි. ඒ වගේම ඊට පහදින් ඔඩියෝ ට්‍රාන්සිෂන් ඩිෆෝල්ට් ඩියුරේෂන් එක අපිට හදන්න පුළුවන්. ඔඩියෝ ට්‍රාන්සිෂන් එක මම මෙතන තප්පර 5ක් දීලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ස්ටිල් ඉමේජ් එකක්. ඒ කියන්නේ නෝමල් ඉමේජ් එකක් අපි ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරොත් ටයිම්ලයින් එකට ඒකේ ලෙන්ත් එක නැත්නම් ඒකේ ඩියුරේෂන් එක කොච්චරක් වෙන්න ඕනද කියලා මෙතන හදන්න පුළුවන් මම තප්පර 5ක් දීලා තින්නේ ඒකත් අනිවාර්යෙන්ම වෙනස් කරගන්න ඔයාගේ ප්‍රෙෆරන්ස් එක මත ඊට පස්සේ මෙතන ටයිම්ලයින් ප්ලේබැක් ඔටෝ ස්ක්‍රෝලින් ඒ කියන්නේ ඔයාලා ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා ටයිම්ලයින් එකේ දෙයක් ප්ලේ කරනවනේ එතකොට ප්ලේ හෙඩ් එක ටයිම්ලයින් එකේ අවසානයට ගිහාම ස්ක්‍රෝල් වෙලා ඊළඟ ටික ආයි ඇපිය වෙන්න ඕනද කියන එක මෙතනින් ඩිසයිඩ් කරන්න පුළුවන් මෙතන මම page scroll කියන එක දීලා තින්නේ මේ දේවල් වෙනස් කරලා බලන්න මේක කොහොමද වැඩ කරන්නේ කියලා මෙතන ස්මූත් ස්ක්‍රෝලින් එකෙන් වෙන්නේ මම හිතන්නේ ප්ලේ හෙඩ් එක මැද තියෙනවා ටයිම්ලයින් එක ඇනිමේට් වෙනවා. ඒ කියන්නේ ප්ලේ හෙඩ් එක ටයිම්ලයින් එකේ අවසානයට යන්නේ නැහැ. නමුත් මම මෙතනදී යූස් කරන්නේ මෙන්න මේ page scroll කියන එක. ඒකත් මම හිතනවා වැදගත් වෙයි කියලා. ඒ වගේම තමයි අපිට පුළුවන් ටයිම්ලයින් mouse scrolling එක වෙනස් කරගන්න. සාමාන්‍යයෙන් අපි ටයිම්ලයින් එක select කරගෙන mouse scroll කරාම මෙන්න මේ විදිහට scroll වෙන්නේ. ඒක ඔයාට වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතන ටයිම්ලයින් mouse scrolling එකෙන්. ඊට පස්සේ මම මෙතන පහත checkbox ටිකට එනවා ටයිම්ලයින් කියන tab එකේම. මම මෙන්න මේ checkbox එක active කරන් තිනවා. මේක snap playhead in timeline when snap is enable ඒ කියන්නේ අපි අර මැග්නටික් අයිකන් එක ඔන් කරලා නම් තියෙන්නේ අපේ ප්ලේ හෙඩ් එක අපේ ක්ලිප්ස් වලට ස්නැප් වෙන්න ඕන කියන එක තමයි මෙතනින් ඩිසයිඩ් කරන්නේ. ඒ වගේම තමයි අපි හිතමු අපි ටයිම්ලයින් එක ප්ලේ කරා කියලා. ප්ලේ කරලා ඒක අවසාන වුණාම නැවතත් ප්ලේ හෙඩ් එක ටයිම්ලයින් එක නැත්නම් අපේ ප්‍රොජෙක්ට් එකේ මුලට ඇවිල්ලා ප්ලේ වෙනවා. ඉතින් ඒක මගේ හැටියට නම් මට වදයක්. ඉතින් ඒක නිසා මෙන්න මේ ටික් එක මම ඩිසේබල් කරගෙන තින්නේ. ඒක වාට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ටික් එකත් මම ඩිසේබල් කරගෙන තින්නේ. මේ ටික් එකෙන් කියවෙන්නේ ප්ලේ ආෆ්ටර් රෙන්ඩරින් ප්‍රීවියුස්. ඒ කියන්නේ අපි හිතමු අපි ඉෆෙක්ට් එකක් රෙන්ඩර් කරනවනේ එන්ටර් කී එක ප්‍රෙස් කළා
එතකොට රෙන්ඩකින් පස්සේ ඔටෝමැටිකලිම ඒක ප්ලේ වෙන්න ගන්නවා. ඒක මට ටිකක් හරදරයි. ඉතින් ඒක නිසා මම ඒකත් ඩිසේබල් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි තවත් පුංචි සෙටින් එකක් ගැන කතා කරන්න අමතකුණා. මම යනවා මෙතන මීඩියා කියන ටැබ් එකට. මම මේ මීඩියා කෑෂ් කියන එක ගැන කතා කරා. මම දැන් යන්නේ මීඩියා කියන ටැබ් එකට. සාමාන්‍යයෙන් අපි හිතමු අපි 4K ටයිම්ලයින් එකක වැඩ කරනවා කියලා. ඉතින් අපි මේකට ඉම්පෝට් කරනවා HD වීඩියෝ එකක්. මේක 720p වෙන්න පුළුවන් නැත්නම් 1080p වෙන්න පුළුවන්. මේ විදිහේ වීඩියෝ එකක් අපි අපේ ටයිම්ලයින් එකකට දාගත්තාම 4K ටයිම්ලයින් එකක අපි වැඩ කරන නිසා අර වීඩියෝ එක පොඩියට වැටෙන්නේ. ඒකම බලපානවා අපි හිතමු අපි HD වීඩියෝ ටයිම්ලයින් එකක වැඩ කරනවා කියලා. අපි මේ ටයිම්ලයින් එකට 4K වීඩියෝ එකක් දානවා. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ සම්පූර්ණයෙන්ම මේ 4K වීඩියෝ එක zoom වෙලා තමයි වැටෙන්නේ. ඉතින් ඒක අපිට සිද්ධ වෙනවා clip එක right click කර කර set to frame size කර කර හැම තිස්සෙම හදන්න. ඉතින් අපිට පුළුවන් default අපි clip එකක් ටයිම්ලයින් එකට drag and drop කරපු ගමන්ම ඒක අපේ තියෙන 4K ද HD ද කියලා දාලා නැහැ තියෙන ෆ්‍රේම් සයිස් එකට ඔටෝමැටිකලිම සෙට් වෙන්න. ඉතින් ඒක අපිට කරගන්න පුළුවන් මෙතන මීඩියා කියන ටැබ් එකට එන්න. මීඩියා කියන ටැබ් එකේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඩිෆෝල්ට් මීඩියා ස්කේලින් කියන එක. මේකේ ඩ්‍රොප් ඩවුන් එක සිලෙක්ට් කරලා මෙතන ස්කේල් ටු ෆ්‍රේම් සයිස් කරන්න එපා, සෙට් ටු ෆ්‍රේම් සයිස් කරන්න. මෙතන සෙට් ටු ෆ්‍රේම් සයිස් කරාට පස්සේ අපිට අර වගේ වොරි වෙවි ඉන්න දෙයක් නැහැ. අපි ටයිම්ලයින් එකට ඕන ෆුටේජ් එකක් දැම්මහම අපි වැඩ කර කර ඉන්න ටයිම්ලයින් එකට නැත්තම් සීක්වන්ස් එකට ඒක ඔටෝමැටිකලිම ෆිට වෙනවා. ඉතින් මෙන්න මේ සෙටින්ස් ටික තමයි නෝමලි මම Adobe Premiere අලුතෙන්ම ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්න කලින් හදාගන්න මේන් සෙටින්ස් ටික. ඉතින් සමහර වෙලාවට මෙතන ඔයා දන්න සෙටින්ස් ඇති, මම මෙතන කතා නොකරපු ඒ සෙටින්ස් ගැන අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් කරන්න. ඒකනත් මම හිතනවා අනිත් අයට දැනගන්න පුළුවන් වෙයි කමෙන්ට් කියවලා. ඒ වගේම තමයි හැමෝටම මතක් කරනවා අනිවාර්යෙන්ම subscribe කරලා අපි එකතු වෙන්න. ඉතින් අයිතලුත් එපිසෝඩ් එකක් අරන් එනකන් මම සයින් අවුට් වෙනවා. මම ස්ටිෆන් ෆර්නැන්ඩස්. ඔයාලා හැම දිනෙකටම සුබම සුබ දවසක්. For change, looking for pain, pulling a mob, pushing a train. I'll never stop, stick to a lane, pick up the pieces and go rearrange, yeah. I'll be the best above all the rest, put me to the test, yeah. Expect nothing less, you check as I'm chess, what's happening next, yeah. He got the venom, a tangible weapon, no coming in second. This life is a lesson, he got a new engine from pain, it's a blessing. New focus, no guessing, just bold and obsession, all in his possession. You